आयु पोवान अद मम दुवलपुताल वेनुवेन इदिरिपत्करन पाडम लमा गीतयाटते कथा करन पुतालगे पिलपुते पालुस्विनी पाडम वेसाक केकुलु मे गीतय अपि अरुत देनगन्न कलिन अपि इस्सल बलमु मट हितुना पुतालट गीतयक् कियन्ने मोकक्द कियला पहेदिलि करन्न देन्न ගීතයක් කියලා අපි කියනවා ගායනය කරනු ලබන්නේ ගීතයි කියලාත් කියනවා එහෙමත් නැත්නම් අපිට ගීතය ගැන මෙහෙම කියන්නත් පුළුවන් ගායනු ලබන දෙය ගීතයයි කියලා මේක ගැන තවත් මම පැහැදිලි කරනවා මේ විදිහට අපි කියනවා ගීතය ත්‍රිපුද්ගල කලා මාධ්‍යයක් කියලා අපි බලමු ඇයි අපි එහෙම කියන්නේ කියලා गीते पद रचनय करन्ना इन्नवा संगीत निर्माणय करन्ना सह गीते गायना करन्ना मिन्न मे पुद्गलेन तुंदिना निसा मे गीते केने कापी त्री पुद्गल कला माध्यक केला पहदिल कर देन्न पुलुवा देंग अपी पुताल मे रूपे पेनवा रूप एक याने तुना मा मिद्रिपत कला थियना मे मेके दी පළමුවෙන් මෙම මේකේ පුතාලට පේනවා ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ ඡායාරූපය. ඒකෙදි මර්සලින් ජයකොඩි පියතුමා තමයි මේ වෙසක් කැකුළු ගීතේ පද රචනා කළේ. ඒ කියන්නේ එතුමා වෙසක් මාසයේ මල් මාසය, ඒ කියන්නේ මල් දකින්නකොට වෙසක් සිහි වෙන බව ගැන තමයි මේ ගීය ලියවිලා තියෙන්නේ අන්න ඒක ගැන හිතලා. එතුමා කියලා තියෙනවා ප්‍රාර්ථනයක් කළා තියෙනවා වෙසක් සමග මගේ ගීයක් ගැයේවා කියලා. ඉතින් අපි මේ මර්සලින් ජයකොඩි පියතුමා ඉතාම ගෞරවයෙන් අපි සිහිපත් කළ යුතු වෙනවා මේ වෙලාවේදී. ඊළඟට මේ ගීතේ සංගීත නිර්මාණය ගැන බලමු. සංගීත නිර්මාණය කළා තියෙන්නේ सुनील शांत महता इतुमा गीत गायने वगेम संगीत निर्माण दायक वीतियना मी गीत गायना कले इंद्राणी विजय भंडार महात्म्य एम पुतालट मम गीत पेहदिली करपु देय मी रूप तुनेम पेहदिली वेनवाने एक पद रचना कराने संगीत निर्माण कराने सह ගීතය ගායනා කරන්න. දැන් බලන්න මේ නිසා තමයි අපි ගීතය ත්‍රිපුද්ගල කලා මාධ්‍යයක් කියලා කිව්වේ. දැන් මං හිතනවා පුතාලට මේ ගීතය ගැන මේ යම් තරමක පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති කියලා. රේඛාව චිත්‍රපටිය ගැන මේ වෙලාවේදී කියන්නම ඕනේ. ඒ මොකද රේඛාව චිත්‍රපටිය සඳහා ගීතයක් ලෙස තමයි मे विसक्यकुलु गीय निर्माणे उने मे विसक्यकुलु मे गीत रेखाव चित्रपटिय वेनुवेन रेखाव चित्रपटिय अध्यक्षने कल ए लिस्ट जेम्स पेरिस महता मे विलावेदी अपि विशेषेन श्रीपत् कलयतु वेनवा देन ओन्न पुतालट अवस्थाव मे गीत निदहसे विवेकयेन रस विंदिन्न विसस्केतुलु अतुवग इंद नटन विलासी
දැන් මේ ගීතය පුතාලා මම හිතනවා හොඳින් රසවිඳලා ඇති කියලා නේද? එහෙමනම් අපි දැන් මේ ගීතයේ තියෙන පදවල අරුත තේරුම ගැන පොඩ්ඩක් අපි බලමු. බලන්න මේකේ තියෙන පරිසරය ගැන කතා කරනකොට පරිසරයේ තියෙන වස්තු හරීම මේ සෝබා දහමේ තියෙන දේවල් හරීම සරල විදියට ගලා යන ආකාරයෙන් මේ ගීතේ හැම පදයකම ඇතුල් කරලා තියෙනවා. ඒ කියේ යම් කිසි දෙයක ලස්සන අපි විඳ ගන්න පුළුවන් විදියට මේ ගීතය පද පේලි හසුරවලා තියෙනවා. බලමු අපි. වෙසක් කැකුළු, වෙසක් මල් නටනවාලු අතු වග ඉඳගෙන. මෙතන නටනවා කියන්නේ වෙසක් මල් පිපිලා ඒක ලස්සනට එහෙට මෙහෙට සෙලවෙන එක කියනවා අපිට මේ විදිහට නටන විලාසේ. ඒක තවත් පැහැදිලි කරනවා සිරි විඳ විඳ රඟන විලාසේ. මොකේ සිරියද මේ විඳින්නේ? ඉරේ හඳේ සිරිය. ඒකෙන් ලබාගෙන මේ වෙසක් කැකුළු රඟන විලාසේ නටන විලාසෙන්. නටන විලාසයක් ගැන කියනවා කොහොමද? පියලි සලාලා. පියලි සලාලා කිව්වෙ පෙති සලමින්, පෙති සොලවමින්, රේණු හලමින්. එතකොට වෙසක් කැකුළු ඒ මේ අත මේ හුළඟට නැලවෙන ආකාරයට මේ පදපේලි හසුරවා තියෙනවා. ඊළඟට බලන්න මෙතන පදපේලි අන්තිමට පද පළවෙනි පදපේලිය විලාසේ විලාසේ යනුවෙන් අවසාන කරලා තියෙනවා. ඊළඟට බලමු අපි. සිසිල් සුලං හමන්නේ සුවඳ උරා. සිසිල් සුලං හමන්නේ සුවඳ උරා කියන්නේ අර මල් පෙතිවල සුවඳ, මල්වල සුවඳ උරාගෙනලු පැතිරී යන්නේ සිසිල් සුළඟ. ලෝකයම අමුතු පණක් ලැබුණා වාගේ අවදි වෙන බව කියනවා මේ දේවල් නිසා. හරිම සරලයි පුතේ, තේරුම් ගන්න හරිම පහසුයි වචන නේද? ඔව්. ඊළඟට බලන්න කොහා හඬන්නේ දවට ගහේ ගහ මුදුනේ. කිව්වේ කොහා හඬනවලු කොහේ ඉඳන්ද? දවට ගහේ ගහ මුදුනේ ඉඳලා. එතකොට ඊළඟට අපිට කියනවා ගහට කොටන්නේ කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ. කොහා හඬනවා එහෙන්, කෑරලා නාද දෙනවා එහෙන්, ඒ වගේම නාද දෙමින් ගහට කොටනවා. එතකොට ඒ අතරේ ටින් ටින් සද්දේ. කවුද මේ ටින් ටින් සද්දේ ගේන්නේ? ලේනා. ලේනාගේ ටින් ටින් සද්දේ, ලේනුන්ගේ ටින් ටින් සද්දේ ඒ මැද ඇද්දේ. කිවිෂ ඒක මේ පැතිර යන ලස්සන මේ ශබ්දය ගැන මේ කියන්නේ. මේ මේ පක්ෂීන්ගෙන් මේ සත්තුන්ගෙන් ඒගොල්ලෝ පිට කරන ලස්සන හඬ ගැන මෙතනදී අපිට පෙන්වා දෙනවා. අපි ඊළඟට යමු. කුරුළු ගීත ඇසෙනවාලු මුළු ගම වට කරගෙන. කිව්ව හැම පැත්තෙම එහෙන්නේ කුරුළු ගීතයි කියලා කියනවා. මේවා නිසා ලෝකයම අවදි වෙනවා. කිව්ව අමුතු පණක් ලැබුණා වාගේ මුළු ලෝකයම අවදි වෙන්නට මේවා හේතු වෙලා තියෙනවා. ඊළඟට දෑ ටිකිරි ලියන්නේ දෑත දිගේ. ටිකිරි ලියන්නේ කිව්වේ පුංචි. ඒ කිව්වේ ටිකිරි කියන්නේ මෙතන පොඩි ළමයි. පොඩි ළමයිගේ විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ දෑත්වල පිරිලා. දෑත දිගේ කියන්නේ පුතේ දෑත්වල පිරිලා කදාවලලු. කදාවලලු සාමාන්‍යයෙන් මේ කදාවලලු අත්වල පැලඳිනකොට ඒවා එහෙට මෙහෙට හඬ නගනකොට ඒකේ තියෙනවා අමුතු ශබ්දයක්. හරිද? එතකොට මෙතන අපි වලලු හඬන බව කියනවා ටිකිරි ටිකිරි. ඒ කිව්වේ ඒ වලලු හඬන ශබ්දය හරිම ලස්සනට මෙතන පෙන්නලා දීලා තියෙනවා. ටිකිරි ටිකිරි වලලු හඬයි ලපටි ලඳුන්නේ. ලපටි කිව්වෙ මෙතන පුංචි ගැහැණු ළමයින්ගේ අත්වල තියෙන
මේ වලලු හඬනවලු ටිකිරි ටිකිරි වලලු හඬයි කිව්වේ ඒ වගේ ශබ්දයක් නිකුත් වෙනවා කියලා කියන්නේ. මොකක් කරමින් ඉන්නකොටද ගීත ගයන්නේ, ගයා නටන්නේ මේ ළමයි ගීත ගයමින් නටන බව කියනවා. හරිම සරල වචන යොදාගෙන මේ ගීතය ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා පුතාලට. ඊළඟට අපි අවසාන පද පීලි දෙක බලමු. කොළු කෙලි පොදි. මේ ගොල්ලෝ ගැහැණු ළමයි පිරිමි ළමයි පොදි එකට එක් වෙලා ගී ගයමින් නටන්නේ. මේවා නිසා මොකද වෙලා තියෙන්නේ? අමුතු පණක් ලැබිලා මුළු ලෝකයම අවදි වෙන්නට තරම්. කිව්වේ මුළු ලෝකයම ලස්සන වෙලා අවදි වෙලා යම්කිසි ජීවියක් ලැබිලා වගේ මේ දේවල් නිසා. දැන් මේ වෙසක් මාසය ගැන කතා කරන මර්සලින් ජයකොඩි පියතුමා මේ සිදුවීම් සියල්ලම බලන්න පුතේ වෙසක් කැකුළු. ඒ වගේම තමයි පරිසරයෙන් අපිට ලැබෙන ඉරහඳ, ඒ වගේම සිසිල් සුළඟ, පරිසරයේ ජීවත් වෙන පක්ෂීන් වගේම සත්තුන්ගේ හඬ, මේ කුරුළු ගීත, ඒ වගේම පුංචි ළමයි එකට එක් වෙලා ගීත ගයමින් නටන බව, මේවා සියල්ලක්ම නිසා මුළු ලෝකයම අමුතු පණක් ලැබුණා වාගේ අවදි වෙලා කියලා කියනවා. එහෙමනම් පුතාල දැන් ගීතය හොඳින් රසවිඳලා ඒකේ අර්ථය පැහැදිලි කරගෙන දැන් හොඳටම පුතාල මේ ගීතය ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. එහෙමනම් දැන් කරන්න තියෙන්නේ පුතාලට මේ පෙළපොතේ තියෙන මේ පාඩම ආශ්‍රයෙන් අහලා තියෙන අවබෝධය සහ ක්‍රියාකාරකම් කොටසට පිළිතුරු ලියන්නයි. එහෙමනම් පුතේ ඒවා මේ පිළිවෙලට පුතාලගේ පොත්වල සටහන් කරගෙන පිළිතුරු සම්පූර්ණ කරගන්න. අලුත් පාඩමක් අරගෙන නැවත ඉක්මනින්ම අපි හමුවෙමු. එහෙමනම් ඔබ හැම දිනාටම මම කියනවා මේ වෙලාවේ පරිස්සමින් ඉන්න කියලා.